අයිබෝවන් සුබ උදෑසනක් අලුත් දවසකට ඉර පායා එන මොහොතේදී දවස අලුත් කරන්නට වගේම ජීවිතය අලුත් කරන්නත් අපි කල්පනා කරනවා විශේෂයෙන්ම බොහෝ දෙනාගේ සාකච්ඡා වලට පාත්‍ර වෙන මූලික ධර්ම කොටස් පිළිබඳව නැවතත් සිතා බලන්නට අප ආරාධනා කරනවා නිතර නිතර ජනමාධ්‍යෙන් මුණ නොගැසෙන නමුත් උන්වහන්සේගේ වටිනා කාලය ධර්මදර කටයුතු වල නිරත වෙන විනයදර ස්වාමීන් වහන්සේ කෙනෙක්ටත් අද අපි ආරාධනා කරා අද අපේ ප්‍රස්තුතිය පිළිබඳව කතා බහ කරන්න අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහමළුවෙන් පින කියන්නේ මොකද්ද පින් කරන්නයි අපි හැමෝම කැමති පින් ඇත්තෝ කියලා යමතනවාට අපි කැමති ඒක නිසා මේ පිනැත්තන් බවට පත් වෙන්නට පින අවබෝධ කරගන්න කොයි ආකාරෙන්ද කියලා පැහැදිලි කරන්නට අපි ඉතා ගෞරව පුරස්සරව මහමළුවට ආරාධනා කරා අතිපූජ්‍ය කිරිපත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ වාසේ බොහොම ගෞරවයෙන් පිළිගන්නා වැඩසටහනට අපි ස්වාමීන් වහන්සේ අපි මුලින්ම පින කියන බුද්ධ වචනය කොයි විදිහටද පින හා සමග සම්බන්ධ වෙන්නේ උන්වහන්සේ කොහොමද තථාගතයන් බුදුරජාණන් වහන්සේ පින නිර්වචනය කර කියලා දැනගන්න කැමති हम दिनाटम तेरवां सरणाई माहितन्ने किंसली मात्ते अपि बुदुरजानन वहांसे सारणगी पोया हटियट अपि अनिवार्यम दैन सिटी टीकाक तमाई मे पिन कियन मुकाक्द ए पिन अपि रेस करन्ने कोहमद पिन रेस कर गनीमट ए पिन गन्न पुलुवन ज्ञानयक अपट तियेनवाद कियन एक ए कियन्ने दैन अपि कालय तिस्से पिंवत्ति कियला अहला दैन गोडक हितागिन अपट दैन दैनटम सहेन पिन तियेनवा कियला लेकिन दंगे पिंगवत निकल अमतन ही तेंगे हरी दंग पेन तीन एनिशा समहारावल पिन की अदुना मटन तेरे अमकनी कक्ति मेनिशा इतम वेदगा बुधरजा हसी पिन गेसनाक मुखदी उन्नासी देशनाकला मे बुधरजा भिक्षुनाश देशनाक महानी पिनट बायी पाकिव देश नावल මේ ආසාව දුරු කරන්න කියන වචනේ දැන් මේක කියනවා පිනට ආසා කරන්න තම්මි චන්දං කෛරාත පිනට ආසාව කැමැත්ත ඕනකම ඇති කරගන්න සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පිනෙන් වැඩෙන්නේ සැපය එතකොට ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සුකස්සේතම් භික්කවේ අදිවචන ඇදිනම් පුඤ්ඤ මහන්නේ මේ පින කියන්නේ සැපයට කියන නමක් එතකොට බුදුරජාන් වහන්සේ සැපේ පිළිබඳ කරන විග්‍රහයේදී स्थानोचित प्रज्ञा अपट उमना कुशलता अपे गुणात्मक वटिनाट उदाहन पिन कर आकार इल्लन मिनसुंट में इल्लन आकार इल्लन दे मिनसुं जीवित किसी अड़वा हम हमोट हबे महानी मे ओखम लेतु निशा ये अपी सिंह हितामता संपादने दे निशा ये आयुष कमति के आयुष वडन प्रतिपदा कणुगमने कलियुतिनो ज्ञाने कमति के ज्ञाने वडन प्रतिपदा कणुगमने कलियुति
ඊට පස්සේ ගියක් දොරක් නැති කෙනෙකුට ගියක් හදන්න උදව් කරනවා නම් ඊට පස්සේ ඒ කෙනාට ඒක හැමතිස්සෙම ලැබෙන පිනක් කියන එකට මොකද හේතුව අර තමන් කරන දේ හැමතිස්සෙම අනිත් එක්කනට ප්‍රයෝජනයක් ඒක දැන් පාලම දවසකට නෙමෙයිනේ පාලම හැදුවට පස්සේ දිවා රාත්‍රී එකෙන් ප්‍රයෝජනය ගන්නවා ගහක් වැවුවද දිවාරා ප්‍රයෝජනය ගන්නවා ලිඳක් කපලා දුන්නද දිවාරා ප්‍රයෝජනය ගන්නවා ඊළඟට මේ නැතිබරි කෙනෙකුට ගියක් හදලා දුන්නද දිවාරා ප්‍රයෝජනය ගන්නවා මේ පින ගැන හරියට අවබෝධය තිබුණොත් එයා හොයන්නේ නම නෙමෙයි පින එහේ ප්‍රායෝගික භාවතේදී බෞද්ධයන් හෝ නැත්නම් බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කරනොත් අපි දන්න පවක් අපිට විශ්ලේෂණය කරලා තියෙනවා ප්‍රාණඝාතයක් ඉදිරිය ගත්තොත් ඒකේ කරුණු පහ සම්පූර්ණව කොහෙන් හරි ඒකෙන් බේරලා ප්‍රාණඝාතයක් වෙන්න සිද්ධියක් නැහැ හිතට හොරෙන් පව කරන්න බැහැ එතකොට හැබැයි පිනක් සම්පූර්ණ වෙනකොට කොහේ හරි ආකාරයක් කියලා දිනනද මෙන්න මේක දැන් තමයි පින පූර්ණය වුනේ කියලා ක්‍රමයක් තියෙනවා හැමෝටම පින සම්පූර්ණයි කියලා දැනගන්න පින ගැන එහෙම එකක් නැහැ දැන් අපි ගත්තොත් දැන් ප්‍රාණඝාතයක තියෙන්නේ දැන් අපි ගත්ත සතෙක් මරණ එක ඒ සතා මරන්න යම් පියවර පහක් ඒක තියෙනවා ඒ පියවර පහ සිදුනට පස්සේ ඒ සතා ජීවිතෙන් තොර වෙනවා එහෙමයි එතකොට මේ සතාව බේර ගන්න කෙනෙක් යම් කිසි දෙයක් කරද්දි එයා අපි ගත්ත දැන් මරණට මරණයට පත් වෙන සතෙක් කියන මේ සතේ බේර ගන්න ක්ෂණික මොන හරි කරනවා යා බේර ගන්න පිළිවිලා එතකොට ඒ බේර ගන්න උත්සාහය ගනිද්දි එයාට ඒ උත්සාහය තමයි පින වාටපත් වෙන්නේ ඔව් දැන් සමහර අවස්ථාවල් එක් සඳහන් වෙනවා මේ විමාන වස්තුවේ තියෙනවා මේ විසාකා විසාකා පූර්වාරාමයේ හදපු වෙලාවෙ එක දුප්පත් අම්ම කෙනෙක් ඒකට ශ්‍රමෙන් දායක වෙලා දායකලේ දිහා බල බල සන්තෝෂ වෙලා ඒ හේතුන් ඒ අම්මා දිවියෙන් අතුරු ඉපදිලා ඊට පස්සේ යා කියන මට ගොඩක් පින් කරගන්න බැරි වුණා නමුත් මම මේ විදිහ ශ්‍රම දායකත්වයක් දරලා මම මේ පින ලබා ගත්තා කියලා දැන් අපිට පේන විමාන වස්තු ප්‍රේත වස්තු ආදීයේදී විමාන වස්තුවල විශේෂ පින ගැන මේ පුංචි දේවල් සමහරු මලක් පූජා කළා සම කලන්තය දිච්ච ස්වාමීන් වහන්සේ නමකට වතුර ටිකක් පූජා කළා මේ වගේ අවස්ථාවලදී ඒ ඒ රැස් කරපු දේ යාට උපකාර වෙලා තියෙනවා එතකොට අපිට පේනවා මේ පින් කිරීමේදී දැන් දානයේදී පින් කර දැන් අපි ඔය කිව්ව දාන කොටස දානයේදී දෙන පිරිසක් ඉන්නවා ඒ කියන්නේ ඊළඟට ප්‍රතිග්‍රාහක පිරිසක් ඉන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෙදී මේ ප්‍රතිග්‍රාහක පිරිසේ ගුණාත්මකකමත් දෙන පිරිසේ ගුණාත්මකකමත් පිනට බලපානවා කියලා. එතකොට දෙන පිරිස ගුණාත්මක නැත්තම් ඒ පිනේ සම්කති අඩුවක් වෙන්න හේතු වෙනවා. ප්‍රතිග්‍රාහක පිරිසේ ගුණාත්මක බවක් නැත්තම් ඒකත් ඒ පිනේ අඩුවක් වෙන්න හේතු වෙනවා. ඉතින් මේ නිසා පින ගැන විස්තර කිරීම දුන්නා සි දේශනා කළේ මිනිස්යා තුළ තියෙන මේ ආධ්‍යාත්මික දියුණුව ඒ පින කිරීම කරන කෙනාට සෑහෙන බලපානවා කියලා. එතකොට දානි සම්බන්ධයෙන් සීලියත් එහෙම සීලය කියලා කියන්නේ දැන් යා සතු මරන්න නැත්නම් හොරකම් කරන්න නැත්නම් අනුන්ගේ පවුල් කඩා හිරවන්න නැත්නම් ඉතින් බොරුවෙන් සමාජය රවට්ටන්න නැත්නම් මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වෙලා නම් ඉන්නේ ඇත්ත වශයෙන්ම යා හොඳ යහපත් යහපත් මිනිස්සෙක් යා සමාජයේ ලොකු දෙයක් කරනවා පිටට පේන්නේ නැතුව නට ඉතින් යා සීලමේ පිනක් රැස් කරගන්නවා බහනාමය පින කියන්නේ වෛර නොකිරීම ඊර්ෂ්‍යා නොකිරීම ක්‍රෝධ නොකිරීම එකට එක නොකිරීම පලි නොගැනීම මේ වගේ මානසික මට්ටමක් මිනිසියෙකුට දිනු කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒවා මේ අප රැස් කරගත යුතු සහ රැස් කරගත හැකි පින්කම් හැබැයි මේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ මේ කේශලි මහත්තයා අපිට අපි මේ මනුස්ස ජීවිතය පිළිබඳ වටිනාකම අපි දන්නවා නම් විතරයි ඒ මනුස්ස ජීවිත පිළිබඳ වටිනාකම නොදැන අපි තම තමන්ගේ ඒ කියන්නේ දැන් අපි ගත්තොත් වර්තමාන මිනිස්සුන් බොහෝ විට ඉන්නේ ඒ තමන්ගේ පැත්තට හැරිච්ච මානසිකත්වයකින් තමන්ට කොතනද තියෙන්නේ තමන්ට මොකද්ද මේකෙන් ලැබෙන්නේ තමන්ගේ නම කොතනද තියෙන්නේ තමන්ගේ පිළිගැනීම කොතනද තියෙන්නේ තමන්ගේ නායකත්වය කොතනද තියෙන්නේ තමන්ගේ වැඩපිළිවෙළ කොතනද තියෙන්නේ කියලා මේ වගේ අර තමන් සෙන්ටර් එකට ගත්තු ක්‍රමයකට ආවට පස්සේ යට පින පිළිබඳ අවස්ථාව ගිලිනවා ඒකයි මං හිතන්නේ වර්තමාන ගොඩාක් අයට මේ පින් කරගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙලා තියෙනවා. හරි අපි ස්වාමීන් වහන්සේ දැන් හුඟකින් දැක්කම බොහෝ පෙර පින් තියෙන උදවිය කියලා කියනවා. එහෙම නැත්නම් පෙර పూర్වේ පිනකට කියලා අපි పూర్වේ වෙච්ච වාග්යක් නිසා තමයි මම බේරුනේ. ඉස්සර මේ කරව පිනක් තිබිලා තමයි මාව එකෙන් අහු නොවේ බේරුනේ. එහෙම නැත්නම් මම පෙර පිනකට වගේ මට ඒ වෙලාවේ අදහස ආවා. එහෙම කියන කියමන් අපි දකින අපේ දිනදා භාවිතයට ඇවිල්ලා තියෙන పూర్ව පින පිළිබඳව වර්තමාන පින හැමතිස්සෙම ආයෝජනයක් විදිහට අපි දකින. ඒ කියන්නේ ඉස්සර කරපු පින් හින්දා අපි හොඳ තැන්වල ඉන්නවා හොඳ දේවල් කරනවා. මේ පාරත් අපි පින් කරොත් ඊළඟ භවයක් පිළිබඳව අපි කතා කරනවා. එතකොට මේ කර ඔබ වහන්සේ මේ පින පිළිබඳව පැහැදිලි කිරීමේදී පින් කරන්න බය වෙන්න එපා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපු සිද්ධාර්ථයකට
ගැළපෙනවා තමයි. නමුත් මේ මේ මොහොතේදී පිනෙන් ප්‍රයෝජන ලැබපු කතාව සහ මේ මොහොතේ පින නිසා භවිතයට එන ජීවිතයන් බෞද්ධයන්ට උරුමද එහෙම නැත්නම් ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒක මේ ගොඩාක් අයට මේ ලෝකේ මිනිස් ලෝකේ ගත්තොත් අපි මේ මිනිස් ලෝකේ සියලුම මිනිසයන් මේ මිනිස් ලෝකයට ඇවිල්ලා තියෙන යම්කිසි පිනක උපකාරයෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපත ලැබීමේ සාධක දෙකක්. දැන් අපි මිනිස් ලෝකයට ආවා. දැන් මිනිස් ලෝකයට එන්න උපකාරී වුණේ අපි විඥානයේ මෞකසකට සම්බන්ධ වීම. එතකොට මෞකසකට විඥානයේ සම්බන්ධ කළේ පුණ්‍ය විපාකයක් විසින්. එතකොට මේ පුණ්‍ය විපාකය මිනිස් මෞකසකට සම්බන්ධ වෙච්ච නිසා අපි මිනිස් ලෝකයට එන්නවා. ඉතින් අපිට පේනවා මේ මිනිස් වැටියට මේ හොඳ ලස්සන්ට යහපත් විදිහට ඉන්නේ බෞද්ධ විතර නෙමෙයි. ආගම් ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව, වර්ණ ભેදයකින් තොරව ගොඩාක් මිනිස්සු ඉන්නවා හොඳට. එතකොට අපිට පේනවා කවුරුත් සම්කෘෂි පිනක් භුක්ති විඳුණ. හැබැයි අපිට ඇතැම් අවස්ථාවලදී පේනවා මේ භයානක තත්ත්වවලට මිනිස්සු මුහුණ දෙද්දී දැන් අපි ගත්තොත් සුනාමි. සමහර සුනාමි දවසට ඒගොල්ලෝ වාහනයක නැගලා ඒගොල්ලෝ ගිහිල්ලා ගමනක් ගිහිල්ලා. ගෙදර හිටියනම් සුනාමිට අහු වෙනවා. සමහර අය පිටරට ඉඳලා නිවාඩු දාලා ගෙදර ඇවිල්ලා. एक दस बोम बस धारावट संबंध ලිකන විඥානෙත් එක්ක මේක තියෙන්නේ. එහේ. පිනේ ක්‍රියාකාරීත්වේ. එතකොට දැන් වරදක් කරන්න පෙළඹෙන්නේ නැතුව යා හිතනු නෑ මම මේක කරන්නේ. දැන් සමහර අය ඉන්නවා අපි දන්නවා මේ හොඳ මේ යාගේ යාළුව බොනෝ යා නොබී ඉන්නවා. එයාට බොන්න බල කරන්නේ නැහැ නෑ මම බොන්නේ නැහැ කියනවා. මොකද යාගේ හිත කියන මේක කරන්න එපා කියලා. එතකොට මේ හිතටේ පණවිඩයට ඉන්නේ පින්බලේ. වරදට පෙළඹෙන්නේ නැති එක. ඒ ඒ වගේ දැන් අර සාමාන්‍ය ඊළඟට සමහර අය ඉන්නවා දැන් අපි ගත්තොත් සමහර දුප්පත් අය යම් කිසි දැන් අපි ගත්තොත් පින කියලා කියන්නේ මේ හැමතිස්සෙම පැයිස අතර එකම විදිය තියෙන ගන්නේ නෙමෙයි. අපි ගත්තොත් කෙනෙක් දුප්පත් පවුලක උපදිනවා. ඒ කියන්නේ යාට දැන් පින ලැබෙන කාල පරිච්ඡේදය නෙමෙයි මේ වෙලාව. ඉතින් දුප්පත් පවුලක උපන්නා. නමුත් යාට පින ලැබෙන කාලය එනවා. එනකොට යාට හිතෙනවා මම මේ ව්‍යාපාරي කරන්න ඕනේ. මම අරක කරන්න ඕනේ. මම මේක කරන්න ඕනේ කියලා හිතෙනවා. එයා කවුරුවත් අත ගහපු නැති ව්‍යාපාරයකට අත ගහනවා. ඊට පස්සේ දැන් යාට දැන් එයාගේම ඥානයි දැන් අපි ගත්තොත් බිල් ගේට්ස් වගේ අය මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන හරි පුදුම විදියට. ඉතින් ඒ කියන්නේ තමන්ගේම ඥානෙ මෙහෙවල තමයි ඥායක කරන්නේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ඉන්දියාවේ අම්බානි වගේ ගත්තොත් තීටිම ඒ ලෝකේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ සාමාන්‍ය සුළු ව්‍යාපාර කරන ආපු අය. ඊළඟට ඒ සමහර අයට පින්නට තියෙනවා කටහඬ. ඒ හඬ නිසා යා යනවා ඉදිරියට ගිහලා ඒකෙන් සැපයක් ලබනවා. සමහරුන්ට පින්නට තියෙනවා රූපේ. रूप निशाया उदाहरण सामान जीव विद्या उपत लो එතකොට නියුන් දරු අතරෙත් වෙනස්කම් තියෙනවා. හැබැයි පින කියන ක්‍රියාවලිය ජීවිතේ සමහර වෙලාවට කේන්දර බලවන කට්ටිය කරන මේ කාලේ ඔය පින්දහම් වැඩවල විතරක් ඉන්න කියලා. මේ කාලේ නොනගතය කිසි වැඩක් කරන්න එපා පින්දහම් කටයුතු කරන්න. පින් උපදවා ගැනීම වැඩ විතරයි කරන්න හොඳ වෙන දේවල් කරන්න යන්න එපා. මොකද නරක කාලේ කියලා. නරක කාල කියන්නේ පෙර කරපු අකුසල් හින්දා තමයි අපි අකුසල් ගැන බහසිතක තව වැඩ ස්ථානක් කරනවා. නමුත් පින ලබා දීම පින කැප කිරීම පින ගෙවා දැමීම හෝ පින වැඩි කිරීම කියන ක්‍රියාවලිය බෞද්ධ දර්ශනයේ තුර හඳුන්වනවාද යම් කිසි කෙනෙක් ඔක ලෝක පාලක ධර්මතාවයක් විදිහට දකින්නේ එහෙම නැත්නම් පාලක බලවේගයක් විදිහට දකින්නේ එහෙම නැත්නම් කර්ම ඵල කියන තැනද කොහොමද බුදුදහමේ ඒ කොටස විග්‍රහ කරන්නේ නැහැ මෙහෙමයි දැන් අපි ගත්තොත් සාමාන්‍ය මිනිස්සෙකුට දැන් මේ ලෝකවල දැන් බුද්ධ දේශනාවෙ තියෙන එක ලෝකයක් ආභස්සර කියලා දැන් අපි ගත්තොත් දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සයා එයාට තියෙනවනම් පිනක් ඒ මානසිකව ලොකු දියුණුවක් ලබා ගන්න අපි ගත්තොත් ධ්‍යාන සමාධි සමාපත්තිය වගේ දියුණු කරලා එයා ඉහළම මට්ටමට ගිහිල්ලා ඒ එතකොට එයාගේ විඥාන ඉහළ තත්ත්වයකනේ තියෙන්නේ එතන මරණින්මත් එයා යනවා ආභස්සර දිවිලෝකේ ඒක ගියාට පස්සේ මේ මිනිස් ලෝකෙට වඩා වෙනස් බුද්ධ දේශනාවේ තියෙනවා ඒක මේ කොහොමද මේ ආභස්සර දිවිලෝකේ තියෙන සැපේ විතරයි
දැන් මනුස්ස ලෝකෙම ගන්නෑ දැන් මනුස්ස ලෝකෙ තියෙන සැප දුක දෙක දෝලණය වෙනවා විට විටක සැප වෙනවා විටක දුක වෙනවා එක්ක දුක වෙනවා සැප වෙනවා මේ දුක සැප දෝලණය වීම අන්‍යෝන්‍ය එකිනෙකාට පරිවර්තනය වීම හේතුවෙන් අෂ්ට ලෝක ධර්ම හැදෙනවා එතකොට මේ අෂ්ට ලෝක ධර්මයට පින් තියෙන එක්කෙනත් මූණ දෙනවා මොකද මේ පරිසරයට ආවේ සැප දුක දෙකටම එහෙම එතකොට මේකෙදි මේ කරදර වෙනවා කියලා ඒකට පින් කරන්නයි කරදර නැතුනට පස්සේ පින් අමතක කරන්නයි එහෙම එක බුද්ධ දේශනාවේ නැහැ බුද්ධ දේශන හැමතිස්සෙම කියන්නේ මහණෙනි හැමතිස්සෙම ඔබට කරන්න තියෙන දියක් තමයි පින් කිරීම හරි ලස්සන මේ පින ගැන හොඳ 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 ලස්සන කතාවක් තියෙනවා මේ අනාථපිණ්ඩික සිරිතුමාගේ දුවක් බුදුරජාණන් වහන්සේට දානකට ආරාධනා කරනවා ඉතින් ආවට පස්සේ කියනවා දානෙන් පස්සේ सुमना की कुमारी आहन भाग्य प्रश्न मट मेक विशदल दिन पुला हाँ की ना। की ना स्वामी मिनसो की दिखी ये दिनाम शील सामन ये दिनाम श्रद्धा सामन अब एक्तर दम दिन एक्की दिने स्वामी मे दिना मेरीला दिव्यांग रूप मे दिना की विनसाने ඉතින් බුදුරජාණන් වහන්සේ කියන සුමනා මේ දෙනි වෙනසක් පේනවා ස්වාමීන් මොකද්ද වෙනස දීපු එක්කෙනා අර නොදීපු එක්කෙනාට වඩා දිව්‍ය වර්ණයෙන් දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය අධිපති බවෙන් බබලනවා කියනවා ඊට පස්සේ අහනවා එතකොට ස්වාමීන් මේ දෙන්න දිව්‍ය ලෝකෙන් චුත විලා ආයි මනුස්ස ලෝකෙට ආවොත් ඒගොල්ලන්ට අර කලින් දී සංසාරේ කරපු අර වෙනස්කමේ බලපෑම තියනවද තියනවා කියනවා එතකොට ඒ දින්න තුලත් අර දීපු එක්කෙනා මනුස්ස ආයුෂ මනුස්ස වර්ණ මනුස්ස සැපේ මනුස්ස අධිපති භාවයෙන් අර දීපු නැති එක්කෙනට වඩා ඉදිරියෙන් ඉන්නවා කියනවා. එතකොට ස්වාමීනි මේ දෙන පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ වෙනසක් තියෙනවද කියලා අහනවා. සුමනා පැවිදි වුණාම වෙනසක් තියෙනවා කියනවා. එතකොට කියනවා අර සංසාරේ පින් මදි පැවිද්දට පින් කරපු එක්කෙනාගේ තියෙන ආනුභාවය නෑ කියනවා. පින් කරපු එක්කෙනාට චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස පහසුවෙන් ලැබෙනවා කියනවා. නැති කිනාට එහෙම පාස් වෙලා බින්නේ නැහැ කියනවා ඊට සාන එතකොට ස්වාමීන් මේ දෙන්න බණ භාවනා කරලා නිවන් අවබෝධ කරොත් ඒකටත් බලපායිද කියලා නැහැ කියනවා ඒකට කිසියම්ම බලපෑමක් නැහැ කියනවා ඒක ඕනම කෙනෙකුට මාර්ගයේ වැඩුණා නම් ලැබෙන එකක් කියලා එතකොට සුමනාට කියවෙනවා අලමේව දානානි දාතුන් දන් දීමේ නම් කරන්න ඕන දෙයක් නේ අලමේව පුඤ්ඤානිකාතුන් පින් කිරීම කළ යුතු දෙයක් නේ मनुष्य लोक विविध पार මිනිස් ලෝකයට අපි ආවට පස්සේ මේ මනුස්ස ලෝකයේ තුල අපි මොන දෙන අද්දකින් සමූහය ගත්තොත් අපිට නොයෙක් ಜಾති මිත්‍රය හම්බ වෙනවා නොයෙක් ಜಾති දැනුම හම්බ වෙනවා නොයෙක් ಜಾති වැඩ පිළිවෙලට අපිට විවෘත වෙලා තියෙනවා ඉතින් මේ හන්දියට අපි එක්කිනා තමන් යන පාර තෝරගන්න ඕනේ මම මේ වැඩ පිළිවෙල තියෙන හිටුවත් මම මේ පාරේ ආවේ මම මේ වැඩ පිළිවෙල තුල හිටුත් මම මේ පාරේ ආවේ මම මේ වැඩ පිළිවෙල තියෙද මේ පාරේ ආවේ කියලා එතකොට තමන්ගේ පාර තීරණය වෙන්නේ අර මේ මිනිස් ලෝකයට ඇවිල්ලා තමන් කරන ක්‍රියාව මත දැන් අපිට පේනවා සමහර ආගම් වේදිකින් තුරු සමහර අය හරි කරුණාවන්තයි අනුකම්පා කරනවා උදව් කරනවා එතකොට සමහර අය ඉන්නවා තමන්ගේ ආගමේ කෙනාට විතරයි කරන්නේ වෙන ආගම් කෙනෙකුට කරන්නේ සමහර අය ඉන්නවා ඒ ආගම වදයක් කරගිට තමන්ගේ ජීවිතේට සමහර අය ඉන්නේ මොනෑ මොකක්වත් නෑ ඒකෙන් කියනවනම් යහපත කරන්න කියලා එයා ඒ යහපත කරනවා දැන් හොඳම උදාහරණය තමයි මම වකුගඩුව දන් දුන්න 1996. ඒ වකුගඩුව දන් දුන්නේ කතෝලික අම්මා කෙනෙකුට. ඊට පස්සේ මම ඒ අම්මට කිව්වා අම්මා මම මේක කළේ ආගම් කරන දිනෙකට නෙමෙයි. ඔයාට ජීවත් වෙන්නයි. දැන් ඔය සතුටින් ඉන්න. එතන මේ කතාව ඉවරයි. එතකොට ඒ අම්මා අවුරුදු 10ක් ජීවත් වුණා. හරිම සතුටින් තමන්ගේ ආගම නිදහසේ හදාගෙන මම කිසිම බලපෑමක් කළේ නැහැ. මොකද මිනිස්සෙක් අසරණ වෙන වෙලාවේ ඒ අසරණකමට පිට වෙන මිසක් මම මගේ මතය දෙන්න යන්නේ නැහැ. ඒක මගේ ඒ වගේ කල්පනා කළේ මට පිනක් තිබෙච්ච නිසා. අවසාන විනාඩි කීපය නිසා අවසාන ප්‍රශ්නය බොහොම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන වහන්සේකින් ඒ තමයි අපි ධර්මදේශන අවසානයේ මළගිය ඥාතින්ට දෙවියන්ට පිං අනුමෝදන් කරන්න කියන අපේ මාතෘකාවට සම්බන්ධයි. එහෙම කරන්න පුළුවන් දෙයක ගැළපෙන දෙයක්ද වගේ. හැබැයි මෙමෙ
පින පින මුදන් කරන්න පුළුවන් හැබැයි පින රැස් වෙනවන ඔව් පින වගේ එකක් තිබිලා කරන්න නම් බෑ පින රැස් වෙනවනම් පුළුවන් ඒක පැහැදිලිවම මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යස්මින් පදේශේ කප්පේති වාසං පඬිත ජාතියෝ යම් ප්‍රදේශයක ඉන්නන නෝනෙති කෙනෙක් ශීලවන්තිත්ව භෝජිත්වා සංයතේ බ්‍රහ්මචාරී සිල්වත් සංයතින් සංයම බ්‍රහ්මචාරී අයට දම් දීලා යාතත් දේවතා ආසං තාසං දක්ෂින මා දිසේ එතන ඉන්නනම් දෙවිවරේ ප්‍රදේශය ඒගොල්ලන්ට දෙන්න කියනවා ඒක පිනක් ඇටියට තා පූජිතා පූජාන්ති මානිතා මාණ්‍යන්ති නම් එතකොට එසේ පිනෙන් පුදන ලබන දෙවිවරු මෙයාට පෙරලා පුදනවා ගරු කරපු දෙවිවරු මෙයාට පෙරලා ගරු කරනවා දේවතා ඊළඟට තියෙනවා දේවතා අනුකම්පන්ති මාතා පුත්තන් ඕරසං ඒ දෙවිවරු තමන්ගේ දරුවන්ට වගේ මේ මිනිස්යන්ට ආදරය කරනවා දේවතා අනුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති දෙවියන්ගේ අනුකම්පාව ලබන ආදරය ලබන පුද්ගලයා හැම විට යහපත දකි හරි මේ ධර්ම දාණය අප කෙරෙහි ලබා දුන් ඔබ වහන්සේට බොහෝ පින් අද අවබෝධයෙන් ලබා දෙන්නේ ඒක නිසා මාධ්‍යවලත් මේ බොහෝ පින් කියලා දුරකථන සාකච්ඡා හමාර කරන අපි දකිනවා මේ පුණ්‍ය කර්මය කියන එක ඊට වඩා ගැඹුරක් පළලක් ඒ වගේම අවබෝධයක් ලබා ගත යුතු එකක් කියන එක අද ධර්ම සාකච්ඡාවෙන් ඔබට ලං කරට හැකියුවා නම් එය අපටත් පිනක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා මහවලුට අද වැඩම කර අතිපූජ්‍ය කිරිපත් කළ ඥානන්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නැවතත් ඉතා පින් දෙමින් අද සාකච්ඡාව හමාර කරනවා